මගේ නම ෆර්ෂිනා ලතීෆ්. ගයන් වික්‍රමතිලකගේ දරු දෙදෙනගේ අම්මා මම. මට කරලා තියෙන නින්දා අපහස නිසා ගයන් වික්‍රමතිලකගේ හිත බිරිඳ කියලා කියන සැතර මට ලැජ්ජයි. අප්පිරියයි. ගයන් වික්‍රමතිලක තමුන් දරු දෙදෙනා දාලා ගෙදරින් ගියේ 2012 අවුරුද්දේ. මතකයිද කියලා නම් මන් දන්නේ නැහැ. ඒ ගියාට පස්සේ උසාවියෙන් ලැබුණු නියෝගය අනුව 2014 ඉඳලා දරු දෙන්නට රුපියල් 30,000ක් මාසෙට දුන්නනේ. ඒ දුන්න 30,000 2010 පෙබරවාරි මාසේ ඉඳලා තමුන් නතර කළා. මම විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවේ 2017 ජූනි මාසේ. ඒ වෙනකොට මගේ ලොකු පුතා සම්බන්ධව අධිකරණයේ නඩුවක් තිබුණා. ඒ නඩුවට මං වෙනුවෙන් පෙනී සිටි මගේ අම්මා. මම ලංකාවට ආවට පස්සේ දිගටම මේ ඒ නඩුව සම්බන්ධව පෙනී සිටියේ මම. මගේ ලොකු පුතා මන් ළඟට ගන්න මට උවමනාව තිබුණේ ඒකයි. ඒ අතරතුර කාලයේදී ඇත්තටම මම සෑහෙන කරදරවලට මුහුණ දුන්නා. නින්දා අපහස වින්දා සෑහෙන කැපකිරීම කළා මම මගේ ලොකු පුතාව මං ළඟට ගන්න. මම මගේ උත්සාහය අතහැරියේ නෑ. අවසානයේදී 2018 නොවැම්බර් මාසේ මගේ ලොකු පුතා මං ළඟට ආවා. එනකොට ලොකු පුතා ගෑන් සහ චතුරිකා ළඟ ඉන්න කාලයේදී නොයෙකුත් වද හිංසාවලට මුහුණ දීලා තිබුණා. දැන් නම් මගේ පුතාල දෙන්න මන් ළඟ ඉතාම සතුටින් ඉන්නවා. ගයන් වික්‍රමතිලක තමුන් දරුවන් බලන උසාවි ප්‍රවේශයේ පව එපා කියපු තාත්තා කෙනෙක්නේ. ඒ විතරක් නෙමේ උසාවි නියෝගයකුත් පැහැර හැරිමින් තමාගේ දරු දෙදෙනා නඩත්තු මුදල් 2016 පෙබරවාරි ඉඳලා ගෙවන්න නැතුව ජීවත් වෙන තාත්තා කෙනෙක්. අද වෙනකම් දරුවා වෙනුවෙන් කිසිම ආකාරයේ ගෙවීමක් කරලා නැහැ. මම දරු දෙන්න බලාගෙන ඇත්තට මම මගේ පාඩුවේ ජීවත් වෙන මගේ දෙමව්පියන්ගේ උදව්වෙන්. 2017 දී මම මගේ ලොකු පුතා වෙනුවෙන් වීඩියෝ එකක් කරලා YouTube එකට දැම්මා. ඒ දැම්මේ මම ඉල්ලීමක් කරලා මගේ ලොකු පුතා එක්ක මට කතා කරන්න ඉඩ දෙන්න කියලා. මොකද ඒ වෙනකොට ගයන් වික්‍රමතිලක ගාව තමයි මගේ ලොකු පුතා හිටියේ. ඒකෙන් පස්සේ මම ඇත්තටම මගේ දරු දෙන්නත් එක්ක නිහඬව කාලය ගත කරේ. මම මේ විදියට නිහඬව ඉඳලා මේම හඬපටයක් නිකුත් කරන්න හිතුවේ මේ ගයන් වික්‍රමතිලක විසින් දරුවන්ට ලක්ෂ ගණන් වියදම් දෙනවා කියලා, මේ දරුවන්ට සලකනවා කියලා, දරුවන් ගැන හොයලා බලනවා කියලා බොරු ප්‍රචාරයක් කරනවා. තමුන් ප්‍රචාරය කරන මේවා ඇත්තනම් මම ගයන් වික්‍රමතිලකට කියන්නේ, තමුන් මේ ප්‍රචාරය කරන මේවා ඇත්තනම් 2016 පෙබරවාරි මාසේ ඉඳලා අද වෙනකන් සල්ලි දාපු බැංකු රිසිට් එකක් පෙන්නන්නකෝ. මම මේ ඉතාම වගකීමෙන් කියන්නේ. අද වෙනකම් කිසිම විදියකින් ගෙවීමක් කරලා නැහැ 2016 ඉඳලා. කරුණා කරලා මාගේ දරුවන්ගේ නම විකුණගෙන යැපෙන්න තමන්ස තමන්ගේ පවුලේ ලෑස්ති වෙන්න එපා. ඊට වැඩිය නම්බෝ හිඟා කාලා ජීවත් වෙන එක. තමා මේ දරුවන්ගේ දරුවන්ට සමාජයේ හා පාසලේ ලැජ්ජ වෙන විදියට වැඩ කරන්න එපා. මේ දරුවෝ දැන් යමකම තේරෙන ලොකු ළමයි නේද? තමුන් දන්නව නේද ඒ ගැන? තමන්ට කැමති විදියට ඕනතරම් ගෑනුවෙක් ඕනතරම් ළමයි හදාගන්න. ඒවම අපිට අදාළ නැහැ. අපිට ඇත්තටම කිසි ප්‍රශ්නකුත් නැහැ. නමුත් මගේ දරුවන්ගේ නම් විකුණගෙන යැපෙන වැඩපිළිවෙල කරුණාකරලා නවත්තන්න. අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න. මට මගේ දරු දෙන්නත් එක පාඩුවේ ඉන්න ඉඩ දෙන්න. දරුවන් බලන්න උසාවි ප්‍රවේශයේ පව එපා කියපු දරුවන්ගේ තාත්තා නේද ඔහෙ? දැන් ළමයි බලන්න යනවා කියලා මාධ්‍ය හරහා බොරු ප්‍රචාරය කරන්නේ. මේ තමුන් පොඩ්ඩක්වත් හිතලා බැලුවද? මේව නිසා දරුවන්ගේ මානසිකත්වයට වෙන බලපෑම් ගැන පොඩ්ඩක්වත් හිතුවද?
මෙවැනි දේවල් වලින් වලකින ලෙස මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කරුණා කරලා මගු දරුව දෙන්නට ලැජ්ජා නොකර තමුන්ගේ වැඩ ටික තමුන් කරගෙන ඉන්න මගේ දරුවන්ටයි මටයි පාඩු ඉන්න ඉඩ දෙන්න. එච්චරයි මට කියන්න ඕන වෙලා තිබුණේ.